හුඟක් අය කිව්වා ජනාධිපතිවරණේ තියන්නේ නැහැ කියලා. කල් දාන්න හදනවා කිව්වා. අරක කිව්වා. මේක කිව්වා. ඔබට මගහැරෙන පෝෂණ වෙනුවෙන් ඉන්ට්‍රසෝල්. ඔබත් ලින්ක් සුදන්තවලින්ම දත්මදින්න. කල්ට පරිස්සම් කරගත්තොත් හරියට අර IMF යනකොට ඒකේ වාරිකේ ගන්න බැරි වෙනවා කිව්වා වගේ. එහෙනම් පළාත්පාලන මැතිවරණය වැළැක්වීම සඳහා ජනාධිපතිට කටයුතු කරාද? දැන් ඔබතුමා අදහස් දෙන්නේ වැළැක්වීම සඳහා කටයුතු කරන්නේ මේ ඒ වෙලාවේ රටේ පැවතුණු තත්ත්වයේ අනුව. අපි ඔක්කොටම දවස් 14 න් අමතක වෙනවනේ මස්සන්. ඒ වෙලාවේ රටේ මිනිස්සු ඉල්ලුවේ මොනවද? පාසලට දරුවා යවා ගන්න බෑ. පාසල් වාහනේට තෙල් ටිකක් ගහ ගන්න බෑ. ගෑස් නැතුව පෝලිං වල මිනිස්සු මැරිලා වැටෙනවා. ඒ නිසා මේ බඩගින්නට දෙයක් ඉල්ලපු වෙලාව ගොවි ජනතාව පොහොරිල්ලපු වෙලාව ඒ නිසා ප්‍රමුඛතාවයක් තියෙනවා. ඕනම රටක් කරගෙන යනකොට ඒ ප්‍රමුඛතාවය අනුව තමයි ඒ තීන්දුව ගත්තේ. ඒ නිසා ඒක මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න තීන්දුවට අපි නැවතත් කියන්නේ ඒවට හිස නමනවා, ආචාර කරනවා, ගරු කරනවා, ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ අනුව ජනාධිපතිව දැනටත් ප්‍රකාශ කරලා තියෙනවා දැන් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය කල් දාන්න බෑ, ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඒ වගේම ඉන්පසු අනිවාර්යයෙන්ම ව්‍යවස්ථාදායක බලය ඒ හා සැසඳෙන්න ඕනේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය තියන්නම වෙනවා. ඉතින් පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බට පස්සේ විශේෂයෙන්ම මේ අවුරුද්ද එක මැතිවරණයකටයි මුදල් වෙන් කරලා තිබෙන්නේ අයවැයෙන්. ඉතින් ඒ නිසා විශේෂ පදනමක් මත ඕනනම් මහ මැතිවරණයට මුදල් ගන්න පුළුවන් වෙයි. දැන් ආර්ථිකය ටිකක් ශක්තිමත් නිසා ඊළඟට පළාත් සභා මැතිවරණය කල් දාලා තියෙන්නේ 2018 නම්සන්. 2018 ඉඳලා මේ රටේ පළාත් සභාවට ඡන්දෙ දෙන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ පරමාධිපත්‍යය නැති වෙලා තියෙනවා 2018 ඉඳලා. එතකොට පළාත් සභා මැතිවරණය තියන්නත් ඕනේ, පළාත් පාලන මැතිවරණය තියන්නත් ඕනේ. ඒ නිසා අදත් දැක්කම ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා ජනාධිපතිවරණය තියෙනවා, මහ මැතිවරණය තියෙනවා, ඊට පස්සේ පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙන්නේ ඉතා ඉක්මනින් මේ මැතිවරණය පවත්වන්න කියලා. ඒ නිසා පහසු ඉතාම කෙටි අවස්ථාව ස්ථානයකදී මේ මැතිවරණය පවත්වන්න කටයුතු කරා. මේ ඉදිරි වසර පහ මේ රටේ තීරණාත්මක වසර පහ. ඒ නිසා පක්ෂ පාට ભેදවලින් තොරව සියලු පක්ෂ රාමුවලින් එළියට ඇවිල්ලා ලකුණු පැත්තකින් තියලා මේ වෙලාවේ මොකද රට අරාජික වෙන්න යන්නේ? මේ රටේ ආර්ථිකය කඩා වැටුනොත් රටේ දේශපාලන ස්ථාවරත්වය නැති වෙනවා, ආර්ථික ස්ථාවරභාවය නැති වෙනවා, රට අරාජික තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා පැහැදිලි නායකත්වයක් එක්ක, විශේෂයෙන්ම පරිණත නායකත්වයක් එක්ක මේ ඉදිරි අවුරුදු පහ යා යුතුමයි.